The NT-USB by Rode is a studio condenser microphone that comes with a tripod, a studio stand mount, plus an integrated pop filter that makes it great for studio quality vocals. Hi, kohomada the yalone mama kiyanne hari YouTube channel ekage Dilhan Silver. Thin me dine Rode NT-USB microphone ekak. Hunga denege illima hindama adu mama review karanna yanne. Rode NT. Ethi USB mic ekak kiyuwama ona genenta therenn one. Meka kalimma computer ekata plug karala wada use karanna puluwan. වෙනත් XLR මයික් එකක් ගත්තොත් එහෙම ඒක ඉන්ටර්ෆේස් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ සෙටින්ග්ස් වෙනම හදන්න ඕනේ. මේ වගේ ගොඩක් වැඩ කරන්න තියෙනවා වෙන මයික් එකක් ගත්තොත්. ඉතින් ඔයාලට මෙන්න මේ USB මයික් එකක් ගත්තොත් ඔයාගේ කම්පියුටර් එකට කෙලින්ම ප්ලග් කරලා යූස් කරන්න පුළුවන්. මේක කම්පියුටර් එකකට විතරක් නෙමෙයි. ඔයාල් පරිගණකයක් යූස් කරනවා නම් Mac OS එකත් එක්කත් මෙන්න මේ Rode NT USB මයික් එක වැඩ කරනවා. ඒ වගේම තමයි ඔයා iPad එකක් යූස් කරනවා නම් ඔයාලට පුළුවන් iPad එක එක්ක වුණා මෙන්න මේ මයික් එක කනෙක්ට් කරලා පාවිච්චි කරගන්න. ඔයාලට දැන් හිතුණාදී මට Rode NT USB මයික් එකක් ගන්න ඕනේ. ඒත් මං කොහෙන්ද ගන්නෙ? ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ ගන්න තැනක් විදියට Yamaha Music Center එක. Yamaha Music Center එකෙන් මෙන්න මේ Rode NT USB මයික් එක විකුණනවා. ඉතින් මෙන්න මේකට ගියොත් ඕගොල්ලොන්ට පුළුවන් ගන්න මෙන්න මේ Rode NT USB මයික් එක. අපි බලමු මේ Rode NT USB මයික් එකේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. වාට සම්බන්ධ පොප් ෂීල්ඩ් එක. මීටර 6ක් දිග USB කේබල් එක. මයික්‍රෝෆෝන් ස්ටෑන්ඩ් එක. මයික්‍රෝෆෝන් මවුන්ට් එක. ඒ වගේම මෙන්න මේ වගේ පවුච් එක මයික් එක දාගන්න. මයික් එක යූස් කරන්න මයික් එක යූස් කර විදිය ගැන තියෙන පොඩි පොතකුත් හම්බෙනවා ඔයාලට. ඒ වගේම තමයි I love Rode microphone කියලා ස්ටිකර් එකකුත් හම්බෙයි. ඉතින් මෙන්න මේ Rode NT USB මයික් එකේ බිල්ඩ් ක්වොලිටි එක නම් සුපිරියටම හදලා දෙනවා. මොකද මේකේ එළිය ඒකෙන ෆිසිකල් එක මෙටල් බා ඒ වගේම සාමාන්‍ය වෙයිට් එකක් තියලා ප්‍රොෆෙෂනල් ගතිය වැඩි විදිහට ඔය මයික්‍රෝෆෝන් එකේ සයිඩ් එක බලද්දී ඔයාලට පින්න තියෙනවා නොබ්ස් දෙකක්. මේ නොබ්ස් වලින් උඩ තියෙන නොබ් එකෙන් කරන්නේ මයික්‍රෝෆෝන් එකෙන් ඇහෙන සවුන්ඩ් එක බලන්න වගේම බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නොබ් එකේ එහා පැත්තේ තව අයිකන් එකක් දාලා තියෙනවා කම්පියුටර් එකක අයිකන්. ඒ අයිකන් එකට මයික්‍රෝෆෝන් එක ස්විච් කරලා තිබුණොත් එහෙම ඔයාට ඇහෙන්නේ කම්පියුටර් එකෙන් එන සවුන්ඩ් එක විතරයි. මොකද මේ මයික්‍රෝෆෝන් 0 latency එකක් නැහැ. ඒ කියන්නේ වගේ මයික් එකයි මැෂින් එකයි අතර කිසිම data හුවමාරු වෙනකොට ලේට් වෙන දෙයක් වෙන්නේ නැහැ. යට තියෙන නොබ් එකෙන් ඔයා හෙඩ්ෆෝන් එකේ සවුන්ඩ් එක බැලන්ස් කරගන්න පුළුවන්. මේකේ හෙඩ්ෆෝන් එකට ඔයාගේ හෙඩ්ෆෝන් එක කනෙක්ට් කරලා ඔයාට පුළුවන් මේක චෙක් කරගන්න. ඉතින් මේ Rode NT USB මයික් එකේ ෂීල්ඩ් එක ඒ වගේම USB කේබල් එක මේ ඔක්කොම ප්‍රොෆෙෂනල් විදිහටම හදලා තියෙනවා. ඒත් මේ මයික් එකේ ස්ටෑන්ඩ් එක විතරක් ප්‍රොෆෙෂනල් විදියට හදලා නැහැ. මොකද ඒක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ඔයා රෙකෝඩින් එක කර කර ඉන්නකොට ඔයාගේ මේසේ හෙල්ලේ මේසේ හෙල්ලිච්ච සද්දේ මෙන්න මේ මයික් එක පිකප් කරගන්නවා. මොකද මේ මයික් ස්ටෑන්ඩ් එක ෂොක් ඇබ්සෝබර්ස් දාන්නේ. ඒ කියන්නේ ඔයාගේ මේසේ හෙල්ලුණත් මේ සවුන්ඩ් එක පිකප් කරගන්න නැති වෙන විදියට මෙන්න මේ මයික් ස්ටෑන්ඩ් එක හදලා නැහැ. හැමෝම කතා කරන දෙයක් තමයි මයික්‍රෝෆෝන් එකේ පොලා පැටර්න් එක මොකක්ද. ඉතින් මේ මයික්‍රෝෆෝන් Rode NT USB මයික්‍රෝෆෝන් එකේ පොලා පැටර්න් එක තමයි කාඩියෝඩ් පොලා පැටර්න් එක. කාඩියෝඩ් පොලා පැටර්න් එක හදලා තියෙන මෙන්න මේ මයික්‍රෝෆෝන් එකෙන් පිකප් කරන්නේ අපි ඉස්සරහින් කියන සවුන්ඩ් එකයි පිටිපස්සෙන් කියන සවුන්ඩ්. පිටිපස්සෙන් කියල කියන්නේ මේ මයික් එකේම තියෙනවා පැති දෙකක් තියෙනවා ඉස්සරහ පිටිපස්ස. අන්න ඒ පැති දෙකෙන් විතරයි මේකේ සවුන්ඩ් එක පිකප් කරගන්නේ. මේ මයික් එකේ උඩින් සවුන්ඩ් එක අපි මොනවා කිව්වත් පිකප් කරන්නේ නැහැ. එතකොට මේකේ ෆ්‍රීකවන්සි රේන්ජ් එක 20 හර්ට්ස් වල ඉන්න 20 කිලෝ හර්ට්ස් එක සපෝට් කරන. ඒත් එක්කම ඔයාලට රෙකෝඩ් කරන්න පුළුවන් මාගේ වෝකල් ට්‍රැක් 16 බිට් වල ඉන්න 48 කිලෝ හර්ට්ස් වෙනකන් රෙසලූෂන් එක. හරියද? මෙන්න මේ මයික්‍රෝෆෝන් එක මේ ඔක්කොම එක්ක මේ මයික් එක YouTube ස්ටාර්ට් කරන කෙනෙක්ට ඒ වගේම පොඩ්කාස්ට් අලුතෙන් ගේමින් චැනල් එකක් පටන් ගත්තම ගේමින් චැනල් එකක් කරන කෙනෙක් ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මයික් එක ඔයාලට USB වලින් කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට කනෙක්ට් කරව ගමන් ඔයාලට පාවිච්චි කරන්නත් පහසුයි. තව දෙයක් කියන්න ඕනේ. ඔයා මියුසික් ට්‍රැක්ස් වල වෝකල් කයක් ගන්න යනවා නම් කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙන්න මේ වගේ මයික් එකක් ගන්න කියලා. මොකද මේ මයික් එකට ඩයලොග්ස්, එතකොට පොඩ්කාස්ට් මෙන්න මේ වගේ ෆීල්ඩ් එකකට විතරයි. මොකද මියුසික් ට්‍රැක් එකකට වෝකල් එකක් දානවා කියන්නේ වෝකල් එකේ නොයිස් බෑග්ග්‍රවුන්ඩ් එක, බෑග්ග්‍රවුන්ඩ් නොයිස් තියෙන එක තාමත්. ඉතින් මේ මයිකින් පිකප් කරන නොයිස් හා මියුසික් ට්‍රැක් වලට වෝකල් කරන්න තියෙන මයික් එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔයා මේ මයික් එකක් ගන්න නම් ඔයා වොයිස් ඕ YouTube channel එකකට gaming channel එකකට වගේ විතරක් වැඩක් නම් ගන්න. හරි අලුනේ. එන අලුත් මයික් රිවිව් එකක් එක්ක
ආයමත් හම් වෙමු. ගිහිල්ලා නම් ඕගොල්ලෝ හොඳින් ආදරෙන් ඉන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මා social media වලින් follow කරන්න. පල්ලෙහා දිනවා description එකේ මගේ Instagram, Facebook links. ඕගොල්ලොන්ට පුළුවන් ඒ links වලින් ගිහිල්ලා මාව follow කරන්න. Thank you.